දවස ගානේ ලෝකේ පුරා සතුන් රැසක් අනතුරු වලට ලක් වෙනවා. ඉතින් මේ වගේ මේ තුවාල වෙන අනතුරු වලට ලක් වෙන සතුන් රැක බලාගෙන උන්ට සාත්තු කරලා උන්ව පුනරුත්ථාපනය කරලා නැවත පරිසරයට උදාහරණ මධ්‍යස්ථාන රැසක් ලෝකේ තියෙනවා. අද අවිල්ල ඉන්න අපි එවැනි එක මධ්‍යස්ථානයක් බලන්න. මේකේ විශේෂත්වය තමයි මොවුන් රැක බලාගන්න විලෝපික පක්ෂීන්. විලෝපික පක්ෂීන් කියන්නේ වෙනත් සතුන් ආහාරයට ගන්න පක්ෂීන්. වකමූණන්, රාජාලියන්, කුකුස්සන් වැනි මේ ආහාර දාමවල ඉහළින් ඉන්න සත්ත්ව ප්‍රාණි. ඊළඟ බලමු. යා සත්ත්ව බලමු. එරිත්‍රින් ෆල්කන් කියන මේ කුඩා උකුස්ස විශේෂය ලෝකේ වේගවත්ම සතෙක්. මොවුන් මේ ෆ්‍රී ෆෝල් එහෙම නැත්නම් උඩ සිට ග්ලයිඩ් කරද්දී බලහට උඩට ඇහ ගන්න එද්දී ඒ එන වේගය ලෝකේ සතෙක් ගමන් කරන වේගවත්ම අවස්ථාවක්. එන්න සුවාල වෙච්චි එරිත්‍රින් ෆල්කන් කෙනෙක්. විශේෂ බකමූණෙක් බාකින් අවුල් නම් බල්ලෙ පුරන වගේ සද්දයක් එන්නේ බාකින් අවුල් ලෝකෙ නම් කියලා බලමු. මේ කුලේ බකමූණන් විශේෂ කිහිපයක් ඉන්නවා. ඔය මාස් කවුල්, ග්‍රාස් කවුල්, තාන් කවුල් වගේ හැමදේම. මොන් සීල දනාගේම ලක්ෂණයක් තමයි මේ සුදු පාට පැතලි මූණක් තියෙන අනිත් බකමූණක බලද්දී. දැන් විද්‍යාත්මක වාග්න තියෙන දේ තමයි මේ මූණ අරමස් මේ ශබ්ද තරංග මූණගේ කන වෙත යොමු කරන්නේ හද දෙන අනුකරණයක් කියලා. මොකද මූණට මේ කම්ප්ලීට් ඩාර්ක්නස් සම්පූර්ණ අඳුරේ පොඩි සත්ත්ව වලින් විතරක් රාත්‍රී කාලයේ දඩයම් කරන්න පුළුවන්. මේ බකමූණන්ට ඥාතිකම් කියන තවත් පක්ෂිකාංගයක්. මොවුන්ට බිම්බස්සන් කියලා හඳුන්වනවා සිංහල භාෂාවේ ෆ්‍රොග් මවුත්ස්ලා. මෙයා අතරම බකමූණෙක් නෙවෙයි. හරි දක්ෂයි නොසෙල්වී මේ ගසක පොටසක් වගේ කැමොෆ්ලාජ් වෙලා ඒ විදිහටම ඉන්න දවල් කරුවදී මොවුන් රාත්‍රී කාලේදී තමයි ක්‍රියාශීලී වෙන්නේ. රාජාලිය මොකෙත් ඇස් දෙකම තුවාල වෙලා තියෙන්නේ. මුහුදු රාජාලි ආසියා කලාපෙත් හම්බෙන ඉන්න විශාලම විලෝපික පක්ෂි සීගල්ස්ලා. දැන්ට වසර කීපයකට කලින් අපි දැක්කා ෆීල් වැඩ කරගෙන යද්දී මේ මුහුදු රාජාලියේ වොලබි පැටියෙක් උස්සගෙන යනවා. සෑහෙන ලොකු වොලබි පැටියෙක්. වොලබි පැටිය කොච්චරක් දෙවරයි පාව. සාමාන්‍යයෙන් ලොකු ජයිල් වලබී සතෙක් කිලෝ 25ක් විතර වෙනවා. ඒ ගෙනිච්ච සතා සාමාන්‍ය කිලෝ 10ක විතර වැඩියි. බ්‍රෝ මෙතන දැන් ස්පීසිස් කීයක් විතර ඉන්නවා? දන්න ආකාරයට මේක තමයි මේ ඕස්ට්‍රේලියාවේ ලොකුම රත්න කලෙක්ෂන් එක. ස්පීෂීස් 25ක් කියලා තමයි 25කට ආසන්න ප්‍රමාණයක් කියලා තමයි තියෙන්නේ. නමුත් අතරම සාමාන්‍යයෙන් සුලබව දකින්න බැරි ස්පීෂීස් කීපයක් මා අපි දැකගත්තා. මේ ඔස්ට්‍රේලියාව වගේම ලොකුමනේ තනි සුදු පැහැති එකම විලෝපික එකම මේ රාජාලිය උකුස් විශේෂය වයිට් ගෝසෝ. ඔකේ හැම සතාම මේ විදිහට සුදු නෑ. මේ සුදු වරයිටි එක. සතුන් පුනරුත්ථාපනය කිරීමේ වැදගත් කොටසක් තමයි ඔවුන්ගේ ස්වභාවික චර්යාවන් නැවත වතාවක් පුරුදු කරන එක. ඉතින් මේ වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඒ වගේ ක්‍රියාකාරකම්ලුත් එකතු කරලා තියෙනවා. සතුන්ට ඉගිලෙන්න හැකියාව, තමන්ගේ ගොදුරු ඩැහැ ගන්න හැකියාව මෙවැනි චර්යාවන් පුරුදු කරන්නේ.